ඔබ විශ්වස්සිනය පත්කාටත් කලින් වට කේන ස්වාදන ුපානනි ර්වාත්්‍ර දාය ප්‍රධන ප්‍රෝෘත්්‍ර විකාශය සමඟගයි අදත් එකතු වෙන්නේ මම චරිත දනංශය පමණුවේන්ත්‍ර. මම ගය අලකරුවනි ප්‍රථමින් අවධහනය ප්‍රවෘත්තිී සිරස් තලපෙත විශ්වාස වන්ගේ ආණ්ඩුවේ යිතිහාසික ජයක් වෙනවාමයි ආණ්ඩුවේ විශ්වාසය. එන්නක් කරනයෙන් ශ්‍රීලංකාව ලොව දෙවනිතැනට බදව්දීන්ගේ බිරිඳ ඇතුළු හතර දෙනකුගේ දුරකතන වාර්තා දෙන්නයි අධිරණයෙන් නියෝග. ඇැනු තාක්ෂණයෙන් නව මකආවරණයක් ගොරත නිෂ්පාතනය එහරනන් වන්න ඔපෙක් එකඟවෙයි ශක්තති මාතය තුේ ගමන් පිළ හතාට එරෙහි විශ්වාෂ භකය ඉතිහාස වැඩිම චන්ද ප්‍රමාණයකින් පරාචය කරන බව අමාතේ මහින්දානන්දාලත්කමගේ බහතා පවසනවාා. කොවිඩ් අඩබුදය හමුමුවේ ජනතා සහන අකණ්ඩව ලබා දෙමින් රට ඉදිරියට ගමන් කරන බවයි, විවාදයට එක්වූ මැති ඇමතිවරුන් කියා සිටියේ. විවාදයේ දෙවන දිනේ හෙටයි. පිළ තුම ම න්ද ඩකර ගර වස මතුමා මති තුමක් මති කල හැකිදයක් ැති නි ලෝක වෙලඳ පොල වැඩ මත්ක පඩි කරන හැබයි පක්ෂය ැලවා එතුමා ඉදිරිපත් කරපුේ මතත් අපි ඉදිරිපත් කරපුේ මතත් ප්‍රයෝජනටර් මේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරලා දවස් දෙකක් මේ සභාව අපි දැම් පවත්වනවා සිංගිති විශ්වාස සබංගයක් සසාකචා කිරීම සසා. ම විශවාස කර ර ක සි මහතම පොටුව හිටියන තුමා කාල ශවාස ග . bang <Sanly> න . අවුරුද්දේ ඉදන මල පහල බහින වෙලාවෙේදි. ඒ ගැන සහන ඉල්ලනොකොට ඒ අඩු කිරීම කරන්න කෙලා ඉල්ලියම් කරනකොට තායික අරුමුදලක් හදරල කෝටි විසිදහකයකට යොමු කරලලා ඉදන්න මිල වැඩවෙන වෙලාවට රටේ ජනතාවට ඒකෙන් සහනයක් දෙනයි කියලා කිව්වා. අර මුදල ගැන කෝටි විසිදහ ගැනත් කිසිම කතාවක් නැහැ. මේ පහුගේ මැයිවි දොලස්වේදා වැඩිකරු ඉදන වැඩවීම මත් එක් අපිත් මේ තෙල් මිල වැඩිවියම් පිබඳව ප ත්‍යම්මය ම තියනවා. ත් මේ ෙල්මිල වැඩිර සිද න කෝමොද මේ රජ ලට ත් ල . ට. <Sanye> මල්ල රන ද්ගෝස හරන කරග මන කාද මෙතුමල් ආඩුව යන කාලේ හැම මාසම දහ ද දෙල්මිල වෙනසුන පසුගගේ මසේ වෙනකොට ොල මියන තුන්දහ හර්සිියකට ආසන්න ප්‍රමාණයක නයවරලිියේ නිකුත් කල තිය නේවයි ොල සංචිත අපි පියවලය. අද ේරටේ නිකුත් සෑම ේත්‍රයකට මන පාලතියන ොල හින්ගේ පිමඳ ප්‍රශ්ය අද නිර්මාණය වෙලා තියෙන්නේ හනිරතය නීතිගත සස්ාව විසි ඇති කර ලදේ ප්‍රශ්නනි සයි සති සල මද .

හල් හට ෙන්වා ම්මන් පි ක් ප්‍රමණ. ැ අද ඒයම කියනවා මේක කරන්න ඕන දව තමයි අනන්තියන ක කියල සති ීපයක් ඇතුල. ැං අ ර ස ර හ ම්පි ස ට හ ස ට හ ස ත් පේ ද සූට හ සි ස ට හ ං සබර ට හ හ . <speaking> . <in foreign language> මිල ිකිරීම පිළිබඳව මෙම උදේගම්ම පිල අමත්තවරයාට එෙව ඉදිරි පත්වෙලාතයන විශවාශෂ ංග යෝජනාව ගෙනත් දේශපල්ල යජතෙන් විද හස්. ඉදිරිපත්වෙලා තියන විශ්වාස බංගේ මිල වැඩි කිරීම පිළිබඳව සාධාරණී කරණය කරන්න ජනාව චදේපත්වච්ච කවරු හරි මන්ත්‍රයකීමට පුළුවන්. ැ එහෙමත් කියන කවරුව මන්ත්‍රවරය කිඉන්නවනන් අන්නේ මන්ත්‍රෝරය කවද කියලා. ඒ න හොද හිත යාග න්න ආඩුව ගත්ත පොදුව එක ගත යක්ක්තමයි තෙල්මිල වැඩිකිරීම. ඒනිසා අපි සියල දෙනම එකට එකමතු වෙලා මේ යෝජනාව පරාජයට පත් කරන්නේ එක අදහස් කරන්න මේ තෙල්මිල වැඩකිරීම සබන්ධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකඟගතාවයක් තියෙනවා කියලා මේ වෙලාව ජනතාවට යම්ම පහස්ථාවයන් තිබෙන වෙලාක් කිය තෙල්මිල හකික් ම හත ති කිය ස්ාවයි බොහම පැහැදිල න්නවා ආන්ඩුුවේ මැතියවතුර ගනාවක් කියන තෙල්ිල ඩ නොකලා හො කිය හ . ද රහහා නතාවට සහනයක් තාමත් ලැබල නෑ සමරයකිව ෙල් වැඩි වන්න නෑ ැ ල්හි කියන කිය හැයි කට දල් තිව හැටිය ැ ල් රා ක් හ වරුන් ේ. මිම්බන්ධයෙන් කිසි දුආකාරයක සහනයක් දෙන්න අසමත් වෙලා තිබෙනවා. අපි පැහැදිලිව කියන්නේ විපක්ෂයට මේ සම්බන්ධයෙන් අනිසි වාසියක් ලබා ගැනීම හෝ ශක්තිමත් රජෙද කඩාහිරවීමට ඉඩ ලබා නොදීම තවකාරණය මේ රටේ අතිබහුතරයක් ජනතාව පේ පක්ෂය. විශවාසය තියලා මේ පිහිටවා ගත්තේ දීර්ග ගමනක් යන්න මෙතෙන්ද රට රටේ අනාගතය කියන කාරණය අපිට වැදගත් මේ සීල දම ද ලා යොක් පත්ව ට නොක් ප පත් පක්ෂක් දට ෙල්මි වැඩිට පෙලාවේ පපුද්න පරම ම දරි පත්ල ක පක්ෂ අතයයක් තමන්ගේ මත දිරිපත් කරන්නන්නේ රජ පාලනය කරනකොට දේශාලන පක්ෂ එකතුල සඳදාහදකොට හම්මතන පිද දෙන්නන ති මෙවර පාලිමතුවට ජ ප ාස හසන පක් ප වා න් වා. අපි පරාජි කරන ග්‍රෑයක් ජනාතිපති, ගෝටාාවේ රජපක්ෂමතිතුමා දහස් ධහන මේ ජනාධපතිවරනින් විශිෂ්ට ජැග්‍රහණයක්ක් ලබාගෙනන අපිරටේ පාලනය බාරගත්තා. සවබාකි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශී ඉලක්ක යතාාර්ථයක් බවට පත්කිීම තමයි ජනාධිපතිවා ප්‍රමුඛ රචය ඉලක්කය. මේ ගමනදී බාධක රැසකටත් මුුණ දෙන්න සිතවෙලා තිබෙනවා. ඕ චරිත. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනාතිපතිතුමාට තව අවුරුදුත්තුනකින් පුළුවන් වේද කියනෙ එක බොහෝ දෙනෙක්ට තියෙන ගැටුවක්. අද මාධි ප්‍රධානින් හමුණ අවස්ථාවේදී ජනාතිපතිතුමා මෙන්න මේ ගැන යම් ඉගයක් පල කරලා තියෙනවා මාධ්‍ය ආතන පධාන සඟ අදපැත්ුණු විශේෂසාච්ඡාවකද ජනධතිපති ගොටාභය රජක්ෂමැත්තුමා ප්‍රකාශක ඇත්තේ තම ප්‍රතිපත්ති ක්‍රියාත්ම කරීමට තවත් අවරුදු තුනක් පමණක් නොවඉන් පසුවද තවත් අවරුදු පහක්ඇති බවයි මීළඟ ජනාතිපති වරණේද වත්ම ජාතිපති ගොටාවේ රාජක්ෂමැත්තුමා ඉදිරි පත්වන බවට ඉඟගේයක් ලෙස බහෝදන මේ හඳුන් මාදනවා ජනාතිපති මාධ්‍ය ප්‍රකාශක කින්ට රත්නයකමහතාද මේ සම්න්ධයෙන් ප්‍රිට සටහනක් තබාතිබුණා. හදනාව නම්බර දසවනදා පැවති චන්දය මෙරට ජනාව ගොටාපේ රජපක්ෂමැත්තුමාට අති විෂ් ජයග්‍රහණයක් කමිකරදන්නේ සුරක්ෂ වටක් සවභාකිමත් අනාගතයක සුබසීන යාථතයක් බවට පත්කිරීම අරමුණින් සවබාගගේ දැක්ම පතිපාති ප්‍රකාශය සම ට ගඩනගෙන දැවන්ත සංග්‍රමයේ ආරම්ම කල ජනතපති ගටාාව රාජක්ෂමජතුමා මරට දේශපාල හ සංස්කෘතික පසරයේ ප්‍රබල වෙනස්කම් රැකට මුල පිරවා පටු දේශාල අරමුණ මුල්රගනිමින් ජාතිපේද ආගම්භේදවපුරුවන සංස්කෘතිය වෙනුවට එම බේද පස කලා ජනතාව ක්ෂාවන් වඩුව එක්වීමේ වැදගත්කම සෑමටම පෙන්වාදෙන් රාජනායකලෙස වත්මන්ජාන්පතිවරයා අවිවාදයෙන්ම හඳුන්වාදිය හැකි. තම දරකාලෙ තුළදී ටේ ඒ කිය භාවය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිතකර ඕෑම පුරවැස්සයකුට, තමන් අභිමත ආගමක් ඇදහිමනි දහසහිම කරදීමද එතුමන්ගේ පතිපත්ති අතරබනවා. ත්‍රස්ථවාදයෙන් අන්තවාදයෙන් පාතාල ක්‍රියාකාරකම්මලින් මද්‍රව්‍ය ඕදුරින් කාන්තා හා ලමහිංසය ආදී සමාජ පිලයන්ගෙන් තුර දේශයක් බවට, ශ්‍රීලංකාව පත්කිර ට ර ක්. pole තු áகி ai. නතාවගේ මනපේ ලාගේලීම අරමුණින් පමණක් ඔවන් අතරටයාමේ සම්ප්‍රදායික කරම වෙනුවට මැතිවරණයක් අසකවත් නොැති කාක්වානුකදී ගම සමග පිළසඳර වැඩස්ථානින් ඇත දුෂකර ගම්මානවල ජනහද ළඟටමගේ වත්මන් ජනතිපති ගොටාාවේ රාජ පක්ෂමටතුමා ජනතාහට කන්ධමින් ඔවන්ගේ දුක් සසුම් වලට කඩන පිළියම් ලබාදීමට අවැසි මඟ පෙන්ීම ලබදදුන්නා. සවභාගේ දැත්මතුින් ජනතා කියන්ප්‍රී ආර්ථික පතිවත්යක්හඳන්වාදමින් සෑම පපුවැසිකටම පිළකතැකි මට්මේ ආර්ථක ස්ථාවරත්වයක් සාහති කිරීමට එන් පෙරම. ටතුරනවා මේ සීල්දේ අතර මුළු ලෝකේම අර්බුදු රැසකට පත් කල, COොVD-19 වසගතය හමුවේ ජනතාව ආක්ෂාකර ගැනීමට නිසි සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මකිරීමට මෙන්ම වටේ සංවර්ධන කටයුතු අරබුදු හමුවේ ව අද අකන්දව ඉදිරිටගෙනයාට එතුන් ලබාතුන් මඟ පෙන්්ඩීම සහ නායකත්වය සුල් පට නොන බව මෙරැට ජනතාවට නොර හසක්. සවභාකයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය, මහපොළවේ සැවින්ම යථර්ථයක් බෞට පත්වීම, පටට ආතරය කරන සෑමපුරවැස්සකුගේම සුබ සිහිනයි. ලිතුමන්ත්‍ර ෂාර්් දෝදීන් මහගේ බිරිඳ ඇතුළු හතන දෙෙකුගේ දුරකතන ඇමතුම් වාර්තා පොලිසිය වෙත ලබා දෙන ලෙස කොළඹ මහෙස්්‍රාත් අධිකරණය දුරකතන සමාගම්කිහි පේකට අද නියෝග කලා. රිිෂාඩ් බධයෝධීන් මහතාගේ නිවසේ සේවය කළ බාල වයස්කාර දැියක පිලිස්සි යාමි සිද්ධිය පිළිබඳ සිදුකරෙන විමර්ශ්න වලට දාලව පොලිසිය කළ ඉල්ලීමකටනුයි අධිරණය මෙම නියෝගලා බාතුන්නේ. ිය දැිය රෂා් බදීන් මතාගේ නිවසට ගෙනවිත් බහරදු තැවකරුගේ බැංකු ගෙනම්වල විස්තර වාර්ථතාාවක් ලබාන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණෙන් ඉල්ලා සිටයා. එයනුව ඉල්ලා සිටන වාර්තා ලාදන ලෙස මහස්්‍රත්වරිය අදාළ බැංකවලටද නියෝග කලා. මඇතර මෙම දැරියගේ පශ්ාත් මරණ පරීක්ෂණ වාර්ථාව අධකරණයට අද ඉදිරිපත් කරුණා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදුකරෙන බව පොලිසිය අධිකරණයට දන් වාසසිටයා. ොවි ව සංගතය මර්තනයක් කිරම සුඳහා සිදුකරන දෛනික එන්නත් කරනේ අතින් ශ්‍රීලංකාවල් ලොව දෙවන ස්ථානයට පත්වවෙතිබෙනවාා. මෙතන අදදිනේදී කොරනා අසාධතීන් එක්දහස් හරසිය හැට හතර දිනිකු හඳුනා කෙන තිබෙනවා. කොරුණා මරණ හතලිස් අටක් පිළිමඳවත් සෞක්‍යසේවා ද්‍යක්ෂ ජනල්වරයා පාර්තා කළා. එවගේම දිනක් තුළ සුවේ ලැබූ කොரோුණා ரோගන් වැඩිම සංඛ්‍යාව අද වාර්තාාවනා. එම සංඛ්‍යාව පදහස් එක ස හැත්තෑ දෙකාක්. ොපපුරා එන්නත් කරන තුොරතුරු යාවත්කාලීන කරන අවෝල්ඩීන් ේතානම් වෙබඩවිය සිදුකරන සමික්ෂණවාර්තාාවින් මේ බව හෙළිදරව ඇතිබෙනවා. ශවලංකවේ කොවිත් මර්තනය කිරීම සඳහා එන්නත් කරනේ පසු කිය සතියේදී වේකවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමඟ දෛනිකව ලබාදන මාත්‍රා ගණන ඉහළ ගොස් දෙබෙනවා. දෛනිකව ලබාදුන් වැඩීම මමාතතා ගණන සටහන් වූයේ පසුගේ ජූලිදා හතරවනදයි. ඒ එන්න මාත්‍රා තුන් ලක්ෂා සූ හතරදහස්සක්ම වූ එන්නත් සංඛ්‍යාවක්. එන්නත් කරන අතුරින් පල්ල මුස්ථාන සිටිනේඒක් වදරයා. ඛ ශාත්‍රවිදහමුදාව ඒක බදව සිදුකරන කොවි් ර්න එන්නත් කරන වැඩසටන, අද දිනේ තිවවිනිස්ාන් රැසකදී සිදු කරුණා. ඇම සතියන්ය වකොට ඇස්ට සිනිිකාතව ලැබෙන නීීමට එතකට පලිම මාතාව බිච්චයි දෙවැනි මත්‍රල බ පො ඉන්නත් කරනය සිදුවෙනවා. රෝගීන්ගේ සංක්‍යාව . මින් හිමින් අඩුවන හැ අවදානම පහවෙලා නඇ කොරුණා එන්න ප්‍රේදත් එක් රට හැදාම වහගෙන ඉන්නව විශේෂෙන් අපේ වගේ රටක ආර්ථකය දුවවන්න ඕනෙත් ට හිමින් හිමින් ක්‍රමාණකෝල අරින් ඕන හැබැති රට ජනතාව. බොහොම අවබෝධයෙන් සම තම ආරක්ෂාවෙන වන පැතිරීම අපිට පාලනය කරගන්න පුොනයි. මෙ අතර ඒයේ තවුරු කළ කරන අමරණ හතලිස් අටක් පිළබඳව සෞකි සවා අධ්‍යක්ෂ ජනරල්වරයා අදවාර්තා කලා. අතර පිරිිපුදගලියන් සියා අට දෙනෙකුත් සහ කාන්තාවන් විසි දෙනකු වනවා. එයනුව මෙරටින් වාර්තාවන සමස්ත කරුණාමරණ සංඛ්‍යාව තුන්හ සටසය විසිහත දක්වා ඉහළ කියියා. මෙරටින් වාර්තාාවන සමස්ත ආසාධතයන් සං්‍යාව දෙලක්ෂ අසූහයිදහය දහ නවයක්. රොහල් ගතව සහ අතමැදි ප්‍රතිකාරම ති්‍යස්ථානවල පුදගලියන් විසිදහසාසය අනුදනෙකු ප්‍රතිකාර ලබමින් සිරෙනවා.ස්වේ ලබයති සමස්ස සංඛ්‍යාව දෙලක්ෂ හැට එක්දහ අහලස් අටක්. ල් ්‍රේදය අපට පාලොස් දෙනෙක් වාර්තාාව වනා පොළම නගය තුළේ එතකො මේ අයවුන් සියලු දෙනාගම පළමුුණු පෙළ ආශිතයින්ගේ PCR පරීක්ෂණ සිදුකරා එම සාම්පලවල සැක සහිත ඒ ප්‍රබේදය තිබෙන බව වාර්තා වූ වහාම ගත යුතු සියලම ක්‍රාමාර්ගප විසින් ගණු ලැබවා එඒහි ප්‍රතිඵලයක් ලෙස අපි දකින්නේ නැහැ විශාල පැතිරයාමක් නමුත් අපි දන්නවා රෝගින් වාර්තා වනාට පස්ස අනිවායෙන්ම තවත් ඩල්ටා ප්‍රබේදය තිබෙන ආසාධීතීන් අනිවාර්රය අපේ සමා. තුළ ඉන්නට පුළුවන්. දෙබර වැව සහ වලස්මුල මූලිකරහල් වෙත අග්‍රාමාත්තවරය අතින් වෛ්‍ය උපකරන පරිත්‍යාග කෙරුණා. කොවිිට රෝකන්ට ප්‍රතිකා සහ ලැුණු රපියල් මිියන් කරනක් වටිනා වෛද්‍ය උපකරණ තකෙක්ුයි අග්‍රමත්‍ය මන්ද රාජපක්ෂ මහතා අතින් දෙබර වව සහ වලස් මුල රෝහල් වෙත පරිත්‍යාග කරුණ. යාමත ම රජපක්ෂ හතගේ මදිියත්වීමෙන්. අදාළ රෝහල් වල නියෝජතයන් සංකේතාත්මකව මෙම වෛ්‍ය උපකරන තුගේ ලපාගත්තා. මුස්ලිම් ආදාර ශ්‍රී ලංකා ආයතනය රුපියල් ලියේන තියක වත උපකරණතුකයක් පසුකේතා අක්‍රමාත්‍යවරයාඇවිත පරතුන්නා. ඉන් කොටසකුයි මිලස අදාල ෝහල් දෙක වෙත පරිත්‍යයාග කෙරුණේ. මේ අතර ඉටුකම කොවිද්ධහන මේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලසන් හා නරාස්ශ්‍රී ලංකා ආතනය රුපියල් මින දෙකක් ප්‍රධානය කලා. ට අදාලචක් පත අර්ලේ ා මන්දරේදී අක්‍රාමත්ත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවිත භාර දුන්නා. සෞඛ්‍යකාය මන්ලෙ සඳහා අවශ්‍ය පිCR කටල තොකයක් ඔවුන් මෙහිදී ප්‍රධානය කළා. මැති ඇමතුරනතුරු පිරිසක් එම අවස්ථාවට එක් වුණා ලොව පරිසර හිතකාමේ ස්මාට් මආාවරණයල් ලොවට හඳුන්වාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ හතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ්‍ර ලංකා ැනුතාක්ෂණ අයතනය, හයිඩද්‍රමනි සමූහේ සහ, සකිව් ටෙක්නොලොජිස් සන ආයතන එක් වයි මෙමමුවආවරණ නි්පාදනය කර ඇතේ. මෙහි ඇති සංවිධක Bluelutooth තාක්ෂණය හරහා ජංගම දුරකතන යෙදමට සම්බන්ධවී, පැළඳසින අයකි ආස්වාස ප්‍රශවාස කරන ඔක්සිජන් ප්‍රමාණේසිට, විතදත්ව නිීක්ෂණය කළ හැකිවීම විශෂත්වයා. විශෂෙන් මෙම මකආවරණ පැළඳීමින් ක්‍රඩකින්ට අපස්ථාවකින් තොරව, ක්‍රඩාකිරීමි හැකියාව පවතිනු ඇතිබවයි අමතවරයා මෙහිදී සඳන් කළේ. ඩකන්ගේ ක්‍රීඩා තාසිමාව තුළ වගේම ප්‍රීඩා ක අවස මොස. අද අපට විශාාව කොයතුව තමයි මේ පේස් මාස්තික ඇඳගරනකත් එක්ක ප්‍රීන් හොම දෙයන්නේ ්‍රෙස්්ට කරගටල බෙනවාවද මනිස්වාස කරන මේ මාසිකත් එක්කත් අපට හැකයාාව ලැබයි ඒයල්ල මොට කරලා. ඒත් ්‍රීඩකයාගේ ක්‍රීඩා කවෂ තවත් පර්ධනය කලන පරි කාලදී අපේ ඔලම්පික් පීඩ පිඩිකාලවන්ට අනුප්‍රසාය දක්කරති නවා හයිටමනි ආයදරන එම තාශන අඇතක් ලිපි රගවල සම්න්ද වන්න. ඒ ද ග ගයක් කන්දය ඇතුරු. අයිුත් සේරෝ ජාතිකන්ධයක් කලඩ මෙය පාරිනා කරලි බලාපොරොත්තුවෙන. ොද විස්්වාස් කරන. අපේ දේශය දෙයක් ලෝගෙන ගෙනියනකාල අප පෙරදේ හෙදයක් ගැනීම සහපේරටඒ පාරිතා කර. හිටපුූ මහ ැංවාදිපති අංචුන් මහින්ද්‍රන් මහතා මෙරට ගෙන්වා කැනීමට නොෙැකි ඔහත්. නොැතිව මහැකු ැඳම් කරවචා නඩුවිභාගේ ආම්භකිරීම සම්බන්ධය ඉල්ලීමක් කිරීමට බලාපොත්තුන ව නීතිපතිවරයා මහදිකරනයට අද දනුම්දී තිබෙනපා. මෙරට විශාලතම මුල්ලි වංචාව ලෙස සැලකෙන රපියල් මිියන හයිසියාසූ අටකට අධික බැඳම් කර සම්පන්ඳයෙන්, සාපනාදී ලෙස විශ්වාසය කඩකලේයයි චෝතනා කරමෙනුයි මෙම නඩුව පවරාඇත්තේ. බ ්‍රපු ගල හත කරනයේද නඩුව අද ැඳද අවස්ථාව නේතිපතිවරාවනුවෙන් පෙනී සිටි අතේක සොලස්ට ජන රාල් ප්‍රියන්ත වාහන මහතා කියයා සිටේ අඩුචුන් මහන්ද්‍රන් ගෙන්වාගනීම සම්පන්තයෙන් මෙරට සහ සිංගපූරු නේතිපැතිවරුන් දෙපල අතර කරුණු හෝමාරු කරමින් පවතින පවයි. එතුලින් සාධනීය ප්‍රතිඵලයක් අත්න වන්නේ නම් ඉදිරි අු මහිද්‍ර හතා නොැතිව නඩු විවාාග ආරම්භ කිරීම සම්පන්ධය අධිකරන ඉල්ල මකිකීමට ලාපොරොත්වන වයි වැදිදුරටත් ැනම් දන්නේ මෙම නඩුවේ දසව විත්තතිකර අන් හ. ගතතිය පුචිෙවා නැමැත්තා මේ වනි විට සිංගප්පුරේනුව මැලෙසියාවයි වාසේ කරන බවට ොරතුරු අනාවරණී ඇයිද. අතේක සොලිස්ට ජෙන්නරාල් වරයා මෙහිදී පවසවා නඩුව සැප්තැබර් විසිත දෙවනතා ජලිකඇදීමටනීම කෙරුණා. පපචුවල් ෙශරී සමාගම අධ්‍යක්ෂවරන් වන අර්ජුන් ඇලවෂේෂ, ජෙෆ්‍රී ඇලෝසේ සහ එහි විදාායක අධ්‍යක්ෂ පසුන් පලෙසේන නඇතුු විත්තිකරුවන් දස් දෙනකොට එරෙහි වයි නීතිපතිවරයා මෙම නඩුවකුණු කරතිවෙන්නේ. අන්ර්ජාලෝසේ පහු සැවිදි දැයියක ලිංගි කටෙල් සඳහා අලවිකිරීම සිදධිය සම්බන්ධය රක්ෂිෂ බඳනාගරගත කරසිටින වේබඩවක හිමිකරු සහ එහි මුදල් කළවනාකරුට ඇප ලබාතීමම කොඹ මහිස්ත්‍රත් අධිකරනය පපටෙක්ෂේප කළලා මේය මහජන කැලබීමට භාජනී ඇති සිද්ධයක් පවිින් සැකරුවට ඇපලාතුන හෝත් මහජන කැලවීමක් මතුවීමටඉට ඇති බවයි පොලසේ සඳහන් කළේ කරුණු සලකා බැලූ මයිස්ත්‍රත්වරය සැකරුවන් ලබන විසි නම්වන තාතෙක් යළ රක්ෂිත බන්ධනා රගතකිීම යෝක කලා මෙම දැිය අලවිකිීම ප්‍රවාහනිෙක්ලබක කියන ත්‍රියෝරත ේදුරු හඳුනාකිරීමේ පෙරටතුුකදී දෙරී විසින් හඳුනාකරුලපුූවා ඔහු රක්ෂිත බන්ඳනාකාරගත කරුණා. ලට දහටේ ගෑස් සිලින්ඩරේකට රුපියල් එක්දහස එකසිය පනහක උපරිම සිල්ලරමිලක් නියම කිරීමටහා එහි බර කිලෝග්‍රෑම් නව ඇදැශුම පහක් ලෙස සටහන් ව යුතු බවට වන ෝජනාවකට කැබිනට් අනුමැතියහි මිපතිබෙනවා. දැන් කෙටවිරාමයක්. ජාතික මැනිකා ස්වර්ණාපරණන අධිකාරය සදෝතිබූ මිල කළ නොහැකි වටිනා මැනිික්තුනක් ආරක්ෂාවසඳහා ලංකා බැංකු සේප්පු වෙත යොමු කරතිබෙනවා. කොල්ලුපිට. ජාන්තික මැනිිකා ස්වර්ණාබරන අධිකාරය පිටි ගොන්න ගිල්ල ිලා බැසීමේ අදානම්කටලක් විතිබෙනවා. එය අනුව එහි සියලු කටයේතු තාවකාලිකව අත්තටවීමට පසුකේතා තීරණය කෙරුණා. නරහිෙන් පිට පි මැනිිකා ස්ර්ාර්න ආශ්‍රිතකර්මාන්ත රංච අමාතංශභූමයෙහි එම අධිකාරය යලි පිටවීම කටේතු සිදුකිරමින් ප්‍රතින වාා ඒතික් මැනික්කා ස්වර්ණාාවරණ අධිකාරයේ සේප්වයේ සුරක්‍ෂිතුවතබාතිබූ ජාතික වස්තුවක් වූ ලොව වටිනාම මිලෙ කළ නොහැකි මැනික්තුනක් ලංකා බැංකු සේපුයේ තැන්පත් කිරීමටක කට හිතුකිරුණා. එය අමාත ලොහන්රත්වත්තේ මහතාගේ උපදිස්මත පොලිස් විශෂකර බලකාහි ආරක්ෂාවමතයෙයි. පිල්තියා හඳුනා ැනීමේ මධ්‍යස්ථාන සෑම දිස්්‍රීකයකම කඩිනමින් පිහිටවේ යුතු බව. ඇමතිනේ පවිත්‍රා වඥ්‍යාරච්චිමහත්මිය පවසනවා.. සෞඛ්‍ය මත්‍යංශයේදී ගිවිසුමකට අත්සන් කිරීමේ අවථාවට එක්මෙනුයි සෞඛ්‍ය මත්තිවරිය මේ පබව ප්‍රකාශ කළේ. පිළිකා කලින් හඳුනාගැනීමේ අධ්‍යස්ථානයක් මතර දිස්ශ්‍රික පහිටවීම සඳහා. සෞඛ්‍ය මත්‍යංශයේ සහ රාජ්‍ය නවන සංවිධානයක් අතර ගිවිසුමකට පෙලෙස අත්සන් තැබුණ. මෙරට නතාව කෙන සෑම පෑයකටම හතර දෙෙනකූ පිළිකා රෝගින් බවට පත්වන බව හඳනාගෙන තිබෙනවා. දිනකට බෝ නොවන රෝගවලින් මියයන අයගෙන් දෙදෙනකු පිළිකාරෝගින් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මෙම තත්වෙන් ජනතාව මුදාගැනීමට නම් රෝගින් කලින් හඳුනාගෙන ප්‍රතිකාරකළයුතු බව අමා්‍යවරිය පෙන්වා දුන්නා. ගිරිතාලයේ වනචීී කෞතුකාරේ පාසුකම් පුරුල් කිරීමට අමාතෙස්සවී රත්නායක මහතා අදාර දිිලතාරීන්ට උපෙස්ලපාති තිබෙන වා. අමාත්‍යසේB රත්නාහක මහතා ගිරිතලේ ජාන්තික වනජීවිී පර්වේෂණ හා පුහුණු ෂේත්‍ර පරිශ්වය ස්ථාපනය කර ඇති වනජීවි කෞතු කාරය නිදිීක්‍ණය කලා. එහි අඩු පාඩු පිළිබඳව නිලතාරයගින් හා කාරය මණ්ලෙන් විමසාබැලු අමාත්‍යවරයා අදාළ අඩුපාඩු සම්ූර්ණ කරන්න ලෙස උපදෙස්ලපාතුන්නා. ගොන්නගෙල්ලේ ඉඩ ප්‍රමාණය පුලල් කළේතු අතර, විස්තරාත්මක ප්‍රචාරක පරු ආකර්ෂණය ලෙස සකස්කිරීමටද පියවරගන්නා ලෙසයි අමාත්‍යවරයා තවදුරටත් උපදෙස්තපාතුන්නේ. නාවල් පිටිය නගර සභාවේ නව සභහපතිවරයා වශයෙන් පත් වූ T.B අමල් ප්‍රියංකර මහතා අද නිලවශයෙන් බ්‍රාජකාරී ආරම්භ කලා නවලපිටිය නගර සභාවේ හිටපුස් සභාපති සසංක සම්පත් සංජීව මහතා එක්සත් ජාතික පක්ෂෙන් ඉවත්වීමෙන් අනතුරව, පුර්පාඩු වූ සභාවති තුරේ සඳහ අ එකූ තෝරපත් කරගැනීමට නිලවරණයක් පැවැත්වනා. පසුකේදා පැවැති එම නිලවරණින් අමල් ප්‍රියංකර මහතා සභාවතිතුරයට පත්යේ වැඩි චන්ද දෙකක් ලපා ගනිමින්. හොට හිිෙට පෙර අලංකාරව සි සැලසුමකට අනුව පැවත්මේ නගරය අද විනාස වෙලා තියෙන්න්නේ. එසේ විනාසවී ඇති නගරය නිවැරෙදි මඟ පෙන්න්න නුග්‍රකරෙස සියලු සම්පත්තොලෙන් පිරිච, කරයඔබවට පත් කරන්නට සියලු දෙනා කැපවෙනවාගේලා ගෞරුවෙන් තු්‍ර ්‍රකාශර. කොබිට් වසංගතිනිසා පිටාවට පත්තල ඉන්න ජනතාවට වියලි ආහරත්‍රව විපතාතිීමමි වැඩසට අනක් තනමල් විල බෝතාගම් ප්‍රදේශයී පැවැත්වනා. ආචාර්ය පූච්ච පෝදාගම චන්තිබ ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහකත්වෙන් තමයි, මේ සමාජ සත්කාරය ප්‍රාත්මක කරුණේ නාගානන්ද ජාතන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති. කැලනිය මානල් වත්ත විහාරාදීපති, ආචාරය පූජ්‍ය බෝධගම චන්ධිම ස්වාමීන් වහන්සේගේ උපන් ගමවන. බෝධගම මෙන්මඒ අවට ගම්මානවන සමාධිකම මීගස්ව හා කෝමලි ගමයන ගම්මානවල ජනතාවටද මෙහිදී වලි ආහාර ද්‍රව්‍යපධනය කෙරුුණා මීට සමගාමීව, එම ප්‍රදේශවල ගැිනි මවරන්ට සහල අදරුවට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යස් සහ උපකරණ කටලද ප්‍රධනය කිීමටයිටතු කරුණ. මෙම සමාජ සත්කාය පෙනුවෙන් වැ කරන මුද රුප ක්ෂ. සිේ ටාතිකයි පූජ උඩවේ දම්මාලෝකස්වාමටන් වහන්ේ සහ පූජ දුරම් පහල් රහල ස්වාමන් වහසේද මෙහිද ශේෂ ධර්මදේශනනා පැත්තුවා. සෞඛ්‍ය මාර්කෝපදේවට අනුව ක්‍රාත්මක වූ මෙම වැටස්තහනට කෝටේස්්‍රී කල්යානිසාමක්‍රී ධර්මහා සංගසභාවේ දකුණ පලත් ප්‍රධහන සංගනායක. ආචරය පූජ්ජ කෑගල්ල රතනර ස්වාමන් වහසේ ිහින් තලේ රජමහා ්‍යහරාදීපති උතුරමද පලාතේ ප්‍රධහන සංගනායක. ආචරය පූජ්‍ය බලව හැඟනවේ දම්මරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහ සංගරත්නයද වැඩම කර සිටියා. විශේෂය මේ වගේ දෙයක් කරන්න අපි අදහස් කරේ. අපි දන්නවා දැෑන් අවුෘද්ධක කාලයක සිට මේ ලෝගෙටම් බලපාලා තියෙන මේ කොවිට් වසංගතය. නිසා ලංකාය පහනන්ේ ලෝකෙම ජනතාව ඉතාමත්ම අසරන වෙලා සිටින්නේ. අතිකරු ජනහද පත්තුමා අවස්ථාවදී කොයිට් මර්තනය වනින් විශාල වැඩකොටසක් කරගෙන යනවා ්‍රවිද හමුදාව සෞඛ්‍ය අමාත්‍යයන්සේ. ඉතින් මේ වැඩපිළිට සහයෝගයක් දීමක් වශයෙන් තමයි. අපි කල්පනා කරේ මේ ප්‍රදේශයට ඇවිල්ල මේ අසරන මිනිස්සුන් වෙනුවෙන් යමක්යායට ලබල දෙන්න ඕන කියලා ගවකතය වැලැක්වීම නීති ක්‍රියත්මක කළ යුතු බව මහ සංගඝා වහන්සේ පවසනවා. රට රකින ජනහඬ සංවිධනය නරහෙන්පිට අභයාරාමේදී, මාතිහමුවක් පවක්වෙමින් මේ පව ප්‍රකාශ කලා. දනගල්ලබනාා එළමෙන් හද්ජි දිනයේදී ගවම් පන්දාහක් මරන්නට තීන්දු කොල්ල තිබෙනවා කියනක මේ මාක්ෂක බැන්දනතත් අත්තර නුළ ගන්නවා පරි හරි නොගැත් අත්ැනළ ගන්නවා. එනි අපි රජහිට කියනත් මේ නියෝග වහාම ක්‍රියප්පක කරලා නේච කඩන කෙනෙක් ඉන්නවනම් මොන ආගම පැලාිෙනයක් බලන්න ඇතුව. මොන ජාජක්කසයෙන් බරන්නඇතුව. මව වාහම අපරම් ගඩකයි අපි අපේ එකම ඉල්ලීම. ගවයා කියලග කියන්නේ වචනය පරිසම අප්තාර්ථයෙන්ම සම්පතක් ඒ සම්පතෙන් ප්‍රයෝජන ගන්න. එක කරේට ගවයෝ දෙන්නෙකින්න්නවනං. ඒ පස කාබනික පොහොරෙන් ස්යම්පෝසිත වන බව කෘසිිකර්ම විශේෂද්‍යයෝ පවසල තියනවා. ඉතිංඒ නිසා මේ ගවසම්පත තමයි මේ විදිහට ගාතනය කරන්නට යන්නේ. එක ගාතනය වලක්වා ගණන්ඩ අවශ්‍ය කරන පනතක් ගෙනල්ල තියෙනවා. හැබැයි. නීතියේ දිගු අත විසිං මේක නැවතිලා තියෙනවා. එහෙම වැඩ ඉඩතියන්ඩපා. ොත් විකාශය අනතුරුව බෙපරම විශෂන්ගේ සම්කින් එෙක්වන්න. ස්වාධනරූපානී පොරතුරින් අදට අපි සමගෙන යනවා. ඔබට සවතායි ග්‍රාත්මයක් අවුරුදු දහ අට පැන්නයට හමුදා පුහුණුවක් දෙන්න ඕනෙ කියලා පොලිසිය ඇමති සරත් විරසෙ කර මහත් යැකිවවාඒ කිව්ව එකටත් සමහරක් දෙකට හරහට ගහනවා. සරත් ඇමතුමා ඒ කතාව කියන්න ඇත්තේ වෙන කියනක ගැන හොඳට හිතාවෙන්න නඇති. සරත් මහත්මනැට ඒ වෙනය හොඳටම ඇති. මොකද ඒ මහත්තයා හමුදාව ඉහළම තැකටගේපු නිලධාරීක් නිසා. අපිටත් හිතෙනවා බලාගෙන ගිහාම හමුදාව තියෙන විෙන රටේම තියෙනවනම් බොහොම හොඳයි කියලා. මොකද බොහෝමයක් ප්‍රශ්නවලට මුලවෙලා තියෙන්නේ වෙනයක් නැති එක. මේ වැඩේ හොඳ වැඩක්. මේක මේ ලංකාවට අලුද්ධයක් වුණට බොහෝ මෙයක් වටවල්වල අවුරුදු දහ අටට වැඩි අයට අවුරුද්දක් හරි දෙකක්කාරි. අනි වාරයෙන්ම හමුදාවේ සේවේ කරන්න ඕනෙ කියන නීතිරීයට තියෙනවා. දකුණු කොරියාව චීනය වගේ රටවල්වල දියුණුවේ රහසත් ඒකම තමයි. මොකද හැම්ම දේටම වැඩිය විනයට මුල්තැනක් දෙෙනවා. මේක ඉස්කෝලි ඉඳලම පටන්ගන්නවනම් ඊටත් වැඩිය හොඳයි. ඒක අමාරුුණං. ැපසෙට ේරච දවස දලා කැම්පස්ෙ එකේ කොල්ලොෝන්ගින් කෙල්ලොන්ගින් ටන්ගන්නවන. ඒක ඔක්කෝටමත් වැඩිය හොඳ දෙයක්. කවුරු කොහොම මොනවිදිහට කිව්වත් ස්කෝල ගිහිල්ලා හොඳට හික්මිලායිදලා. ඒ අස්සේ දහම්පාසලුත් ගිහිල්ලා. දැහැමිින් සෙමිං චරිතවත්ව ඉඳලා කැම්පස්කට ගිය ගමම්ම මේ උන්ද ලැට එල්ලෝ මෙලොෝ නැතුවයනවා. වෙනය කියනෙක විතරක් නෙවෙයි හික්මීමත් අනුන්ට ගරුකිරීමත්. සදාචාරයත් සමහරක්ගෙන් නැත්තට නැතිවෙලාන්නන්නේ කැපස්සක . ඇතුනට යදදිමයි. මොකද අලුත් නැවක් එනකං බලංඉන්න පරන්න කැප්ටන්ලා. අලුත් නැවට දෙන්න පුළුවන් උපරිම රැගක් දෙන ගමන්. උගන්න පුළුවන් ඔක්කෝම දේවල්ටික උගන්නලා හදල කරලා මොල හෝදලා ගන්නවා. අනේතින් ඊට පස්සේ විශ්වේ දැනුම ගන්න කියලා විශ්ව විද්‍යාලෙට එන කොල්ලො කෙල්ලොටික ගල්ල කඩාගත්ත හරක්ටික් වගේ පාරදිගේ දියවාව් දියාව කිය කිය කෑමොරදිදි යනවා. තවත් සබහරක් පාරක් පාරක් ගානේ තාපයක් තාපයක් ගානේ පෝස්තර් අලව අලව යනවා. තබත් සහදර සහෝදිරියෝ ටික් ැට ොල්ල හොල්ල නායක සහෝදරයන්ගේ ඇඟ පතට සැප දෙන්න රෘපේලෙන් රුපියල එකතු කරනවා. ඉතිං කොහෙද. විශ්ව දැනු ගන්න යන උන්දලට විශ්ව දැනම කෙේ වෙතත්. ප්‍රටේ දැනුුවවත් හරිට ලැබෙන්නේ නහැ. එකොටොහොමද විනයක් ඇතිව විශ්වත් එක් තර කරන්න පුළුවන් ජීවිතයක් ගොඩනගාගන්නේ. කවරු කොහොම මොනවිදියෙන් වහන්නේ හැදුවත් තිත්ව වුණත් ඇත්ත මේක තමයි. හැබැයි හරිවිදියට. නිසි විදිහයට වෙනයක් ඇතුව දහට පැන්න කොල්ො කෙල්ල ටක හදාගන්න පුළුවන් වුණොත්. හටේ අනාගතයත් විෙනයක් ඇති අනාගතයක් වෙනවමයි. ඒක කරන්න පුළුවන් වෙනින් කාටවත් නෙවෙයි. අපේ හමුදාවට. කැම්පස්කට විතරක් නෙවෙයි හැම්ම කෙනාටම මේක නීතියක් කලොත් රස්සාක් දෙනකොට මේක හරියටම බැලුවොත්, ඕන තැනකට ගියත් වැඩට බහින්නේ විෙනයක් ඇ මිනිියෙක්. ඒෙම විෙනයක් ඇති මිනිියෙක්ගේ. ට ශක්සිදවෙ වන්නේ නහැ මජීයට වෙනකටන්න යන්නෙත් නැහැ මොකද හක්කීමත් එක්ක හැදෙන මිනිහ යහපත් මිනිහෙක් වෙනවාමයි. මේක කළ යුතුම දෙයක්, බුකයේ සමහරක් මොන මොන කතන්දර කිව්වත්. රතු සහෝදරවරු කෑමොරදුන්නත් මේ යන්නේ මිලිටරි ආණ්ඩුවක් කදන්න කියලා සමහරක් නිර්වචන දුන්නත්, කෙලින් තීරණයක් අරගෙන ආණඩුව මේදෙක් කලොත් ඒ සස්සර වසනතුරු මේ රටට යහපතක් වන වැඩක් වෙනෝවාමයි. විෙනේ නැති තැන කිසිම දෙයක් නැහැ. ද සමහක් ෑමර දෙනවා කොතලාවල ආරක්ෂිකවිශ්වවිද්‍යාලයටත් හැබැයි අපි හොඳ ටෝම දන්නවා ඒ විශ්වවිද්‍යාන දරුවට තරුණයට අධ්‍යාපනයක්ත් එක්කම ලැබෙන ජීවිත විනය ගැන. ගන්න විවාාග සාතිකටත් වැඩියේ අන්න ඒ ජීවිත සසාහතිකය සදාතනිකවම වටිනවා. ඒක දන්න නිසා තමයි, කොල්ලො කෙල්ලොටික් පාට බැහලා, කොෝන හැදනත් කමක් නැහැ කියලා, නායක සහෝදරුවෝරු කියන පදයට නටනටා ඉන්නේ හැබැයි මේ සිංගිති සහදරු දන්නේ නැහෑ. නාඒක සහෝදරවරුන්ගේ දූල පුතාලා රොත්ත පිටිම්ම ඉගෙනගන්නේ මේ රටේඒ විතරක් නෙවෙයි පිටටත්ටයිව් කැම්පස් වල කියලා. එක තමයි ඇත්ත ඔය එක රතු සහෝදරයෙක්ගේ දරුවෙක්. අපේ රටේ සාමාන්‍ය විශ්විද්‍යාලයකට ගොඩ වෙලාමනෑ කොතලාවල එකටත් යන රතු සහෝදරයන්ගේ දරුව ඉන්නව කියලා එහෙන් මෙහෙන් ආරංචි වෙනවා. ඒ පුතාලා. අමුදා අධ්‍යාපනයක් ලබාගෙන විනයත් හදාගෙන යෙහිින් වැජබෙද්ද මේ සහෝදරවරු දියාව උද්‍යියාව කිය කිය පාරවල් ගාන රස්්‍යාතු වෙන. ලල් ගිනවා ඔල්ලු පලාලගන්නවා හිරගෙවල් ගානෙන් ලගිනවා. අන්තිමට කැම්පස්සකේ වැඩේ ඉවර කරගන්න දැරුව ඒක ඇතුලටම නාකි වෙනවා. එලියට එන්නේ වෙනයක් නැති වෛරක්කාර මිනිහෙක් ජීවිතයට ඉලක්යක් නැතුව කරන්නෙ මොකක්ද කියලා නිනවක් නැතුව උදේ ඉඳලා රෑ වෙනකම්ම සමාජයට වෛරකර කර ඉන්න ශරේරකඩුවක් තමයි අන්තිමට ඉතුරුවෙන්නේ. ඉතිං තවත් මේකට ඉඩක් දෙනවද. දන්න කාලෙි ඉඳලා වෙන්න මේක නෙවෙයිද. පාරවල් අධිවේගවල් වරායවල්. ගුවන්තුටු පලවල් ඕන දෙයක් ඕන විදියට හදන්න පුළුවන් හැබැයි අමාරුමදේ හරි හමක් මිනිහෙක් හදනය එක. අන්න ඒකට හොඳ ක්‍රමයක් තමයි අවුරුදු දහට පැන්න කොල්ලො කෙල්ලොන්ට වෙනයක් ඇතිව හමුදාවේ අධ්‍යාපනයක් දෙනේක. පොලිසියේ ඇමති සරත් විරසේ කරමාතයෝ. කෙව්ව වචනය යථාර්ථයක් කරගන්න පුළුවන්නම්. ඒක මේරටේ අනාගතයේ සුභම සුබ ලකුණක් වෙනවමයි. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගෙන්.